සිංහල දෙමළ භාෂා අයිතිය පාර්ලිමේන්තුව කෙලසීම හා හිමිකම උල්ලංඝනය ප්‍රදර්ශනය වන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වචන පේළි දෙකකට සීමා කිරීමෙන් ජනතාව සිහිබුද්ධියෙන් අවදි විය යුතුයි. සුමිත් කොඩිතුවක්කු විසින් 2023 අගෝස්තු 4 වනදා. දෙවන කොටස. ලංකාවේ මේ වන විට දිගින් දිගටම පොදු මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ අල්ලස් ගැනීම, දූෂණය හා මහජන මුදල් මංකොල්ල කෑම පිළිබඳව. මේ මහජන මුදල් කොල්ල කෑම පිළිබඳව රටක පාලනය සමබරව පවත්වාගෙන යන හානුයන තත්ත්වය පැහැදිලි කරනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන ආයතන තුන මගින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණත් රටේ දූෂිත දේශපාලන සමාජ ව්‍යුහය දිගින් දිගටම දිගුවෙමින් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු බහුතරයක්ද දූෂණය පැහැදිලිව දිගින් දිගටම අරගෙන යනවා. ස්වාධීන කොමිෂන් සභා තිබුණත් එහි බලතලනය මනාව සිදුවෙනවාද කියන ගැටලුවත් මහජනතාවට ප්‍රශ්නකාරී වෙමින් තිබෙනවා. මේ අතර බලය බෙදීමක් සම්බන්ධවත් ජනාධිපතිවරයා මේ වන විටත් මැදිහත් වෙලා තියෙනවා. රාජ්‍ය පාලනයේදී විශේෂිත වූ ඉහත සඳහන් ආයතන පොදුවේ සාමූහිකව ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් සිදු කරනවාද කියන එක ගැටලු සහගත තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා. රාජ්‍ය බලය සම්බන්ධයෙන් ආයතන අතර ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය ප්‍රකට කරුණක්. ඊටත් වඩා රාජ්‍ය දූෂණය. මහජන දේපල කොල්ල කෑම පිළිබඳව විධිමත් නීති ලංකාව සතුද කියන ප්‍රශ්නය තවදුරටත් ඉස්මතු වෙමින් තිබෙනවා. ඒ නිසා ලංකාවේ නීති පැනවීමේ කාර්යසාධනය පිළිබඳව අප පළමුවෙන් කතා කළ යුතුයි. ඒ වගේම දූෂණයෙන් ඉපැයූ දේපල පවරා ගැනීමට විධිමත් නීති ලංකාව සතුද කියලා මෑතකදීත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධී පනතක් සම්මත වුණා. නමුත් ඊටත් ඔබ්බට යනකොට 1917 දරණ භාර ආඥාපනත ප්‍රතිපාදන මනාව රාජ්‍ය අංශයේ යොදා ගන්නවද අධිකරණ ක්‍රියාවලදී යන ප්‍රශ්නය අරඹය මේ ලේඛනයේ ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මීට පෙරත් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවේ රාජ්‍ය නායකයා විධායක බලතල සහිත ජනාධිපතිවරයේ උපරිමාධිකරණයක් සහිත අධිකරණ පද්ධතියකින් යුක්තිය පසඳලීම සිදුවෙනවා. මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලතල පැවරී තියෙනවා. ඒ කියන්නේ නීති සෑදීමේ පරම හිමිකම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත්කරගනු ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තෝරාගත් පිරිසකගෙන් තමයි එය සිදුවන්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතුවලට සම්බන්ධ වීමේ අයිතිය තියෙනවා. උපරිමාධිකරණය සඳහා විනිසුරුවන් පත් කිරීමේ අවසාන බලධාරියා වන්නේ ජනාධිපතිවරයයි. යම් ප්‍රමාණයක බලය බෙදීමක් මෙන්ම බලතුලනයක් සහිත පාලන තන්ත්‍රයක් මෙරට ක්‍රියාත්මක වෙනවද කියන ගැටලුව මතුවී තිබෙන්නේ මෙන්න මේ කරුණු අරඹයයි. බොහෝ වෙලාවට විවිධ හේතු මත පාර්ලිමේන්තුවේ පනත් කල් දැමීම දිගුවීම සිදුවෙනවා. මෙම පනත් සකස් වන විට විමර්ශන බුද්ධියෙන් කටයුතු කරලා තියෙනවද කියන ප්‍රශ්නය මතුවන්නේ අධිකරණ ක්‍රියාවලියකදී බොහෝ දූෂණ නඩු ප්‍රතික්ෂේප වන පරිසරයක් නිසා. ඒ නිසා ඒ සම්බන්ධව ඕනෑකමින් කටයුතු කිරීමේ නීතිපති දක්වා වන ක්‍රියාවලියේදී ඒ දිගුව දක්වා යන නීති සම්පාදනයේදී ක්‍රමානුකූල බවක් තියෙනවද කියන ගැටලුව මතුවෙනවා. ඒ වගේම අවංකකම මේ රාජ්‍ය අංශයේ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් අතර තියෙනවද?
ඒ වගේම දූෂිත සමාජ වටපිටාව ඉවත් කිරීම සඳහා පරම ස්ථිර වූ අධිෂ්ඨානයෙන් කටයුතු කරනවාද කියන එකත් ගැටලුවක්. කොහොම හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් එහෙම නැත්නම් රාජ්‍ය සේවකයාටත් රාජ්‍ය බලධාරියාටත් පමණක් ප්‍රයෝජනවත් වන නෛතික කරුණු ගැන සැලකිල්ලක් මේ රටේ මහජනතාවට සිදුවනවාද? සුදුසු අවස්ථාවන්වලදී මේ අවශ්‍ය ප්‍රජාවගේ සහයෝගය නීති සම්පාදනයේදී ලබා ගන්නවාද? ඒ වගේම පක්ෂපාතීත්වය එහෙම නැත්නම් ලැබිකමින් තොරව නිදහස් තීරණ ගැනීමේ සමාජ සංස්කෘතියක් ලංකාව තුල තිබෙනවාද? එහෙම තත්වයක් නැත්තේ ලංකාවේ යහපත් ජීවන වටපිටාවකට බොහෝ වේලාවට කරුණු කියා පාන්නේ ආගමික සමාජය. ආගම තුල ඇතිකරන විනය කාර්ය සාධනය මනාව ශ්‍රී ලංකාවේ පූජ්‍ය පක්ෂයෙන් සිදු වෙලා තිබෙනවාද? එහෙම නැත්නම් පූජ්‍ය පක්ෂයේ ඒ කාර්යභාරය නුතකා තමන්ගේ පැවැත්ම සඳහා කටයුතු කිරීමේ ප්‍රතිඵලය මේ දූෂිත සමාජ පරිසරයක් ඉස්මතුව තිබෙන්නේ පූජ්‍ය පක්ෂ සිය රාජකාරී වගකීම් පැහැර හැරීම නිසා. ඒ පිළිබඳව භික්ෂු සමාජයේ කාර්යභාරය මනාව ඉටු වී නැති බව නම් පන්සල් ආශ්‍රිත බොහෝ කරුණුවලින් පැහැදිලි වන සත්‍යයක්. ඒ වගේම ලංකාවේ වෘත්තීය සමිති මුවාවෙන් ඇතැම් වෘත්තීය වේදීන් බොහෝ වෙලාවට තමන්ගේ පැවැත්ම සඳහා ඕන එකක් එපා එකක් විරුද්ධ වන සමාජ සංස්කෘතියක් රට තුළ දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව කරුණු ඉදිරියට තබමින් අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරමු. මේ නීති පනවන ආකාරය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ඔබ දැනගත යුතුයි. නීති සෑදීම නැතිනම් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව හොඳ අධ්‍යයනයක් පුරවැසියන් කළ යුතුයි. රටේ උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් නීති සෑදීමේ බලය පාර්ලිමේන්තුවට පවරා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙනවා. 75 අතීතයටද බලපාන නීති සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිචින්න කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා හෝ ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේ යනුවෙන් 75 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ වගේම එසේ වූවද කියලා තව දුරටත් 75 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හෝ යම් කොටසක හෝ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්නා වූ නීතියක් පැනවීම හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිචින්න කරන්න වූ නීතියෙන්ම ඒ වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පනවනු ලබන්නේ මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිචින්න කරන්නා වූ නීතියක් පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය. යන්නත් සඳහන් වෙනවා. නීති සෑදීමේදී පාර්ලිමේන්තුවට ඇති බලතල මෙන්ම එහි සීමාවන්ද මේ අනුව පැහැදිලිව දක්වා තිබෙන බව ඔබට තේරුම් යනවා ඇති. සියලුම නීති සහ අනුනීති පැනවීම නැතහොත් සෑදීමද එහි සියලුම නීති සහ අනුනීති ඵල කිරීමද පිළිබඳව ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක්ද ඇතුළුව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම විය යුත්තේ යනුවෙන් නීති පැනවීමේදී යොදාගත යුතු භාෂා පිළිබඳ විධිවිධානද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 23 වන ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා. නමුත් අවාසනාවකට මෙන්න මෙහෙම පැතික් තියෙනවා. යම් පනතක් පිළිබඳව ලංකාවේ පුරවැසියෙක් එහෙම නැත්නම් වෘත්තීය වේදියෙක් නැත්නම් පෞද්ගලික අංශයේ සමාගම් අධිකාරිවරයෙක් ඊට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන පනතක් පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට යන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බොහෝ වේලාවට නීතියෙන් බැඳී සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දෙන්න. කතානායකවරයා එය වාක්‍යයක් සිංහලෙන් කියවන අතර සෙසු අධිකරණ තීරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත්වෙනවා.
මේ රාජ්‍ය භාෂාව එහෙම නැත්නම් සිංහල දෙමළ භාෂාවට ලබා දී තිබෙන හිමිකමේ මූලධර්මය කෙලසීමක් නොවන්නේද? ඒ පිළිබඳව පසුගිය දිනවල සාකච්ඡාවට බඳුන් වුණා. අප ඒ පිළිබඳව අපගේ YouTube මගිනුත් කරුණු ඉදිරිපත් කළා අදාළ නීතිඥවරුන් සමග. කොහොම හරි රටේ රජයේ හෝ සමාජයේ යම් අවශ්‍යතාවයක් සඳහා පොදු නීතියක් පැනවීමේදී ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ පිළිබඳ ගනු ලබන මූලික පියවර වන්නේ අදාළ සියලුම කරුණු ඇතුළත් කර 50 කෙටුම්පතක් සකස් කර ගැනීම. එසේ සකස් කරනු ලබන 50 කෙටුම්පත් මූලිකව රජයේ 50 කෙටුම්පත් සහ පෞද්ගලික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන 50 කෙටුම්පත් වශයෙන් කොටස් දෙකකට බෙදාවෙන් කොට දක්වන්න පුළුවන්. රජයේ 50 කෙටුම්පත් සකස් කිරීමේ මූලික කටයුතු සිදු කරනු ලබන්නේ අදාළ අංශය හෝ දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අනුබද්ධ ආයතනයක් විසින්. අදාළ නීතිය බලපාන සියලුම පාර්ශ්වයන්ගෙන් අදහස් විමසා අවසාන යෝජනාව ඉදිරිපත් කිරීම අදාළ අංශය හෝ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙන වගකීමක්. අදහස් හෝ යෝජනා පදනම් කරගෙන 50 කෙටුම්පත් කිරීමේදී කාර්ය ඉටු කරනු ලබන්නේ රජයේ නීති කෙටුම්පත් සම්පාදකයා විසින්. එසේ කෙටුම්පත් කරන කෙටුම්පතක් කාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ වෙනත් නීතියකට පටහැනිද යන්න සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ රජයේ නීතිපතිවරයාට එහෙමත් නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට. බොහෝ වෙලාවට ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව බොහෝ වෙලාවට රජයේ 50 පිළිබඳව සොයා බැලීමේදී ගරු අධිකරණයට වාර්තා කරන්නේ රාජ්‍ය අංශයට ලැබියාව මතයි. නමුත් මේ මෑතකදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවට නීතිපතිගේ අදහස වුණේ එය හුදෙක් ව්‍යවස්ථානුකූල නැති බවයි. ඒ ප්‍රාදේශීය සභා නගර සභා මහා නගර සභා ආදී පළාත් පාලන ආයතනවල ඡන්දයක් නොපවත්වා තවදුරටත් අදාළ හිටපු අයම කැඳවීමේ බලය ලබා දීම සඳහා යෝජනා කරන කෙටුම්පතක් සම්බන්ධයෙන්. කොහොම හරි නීතිපතිවරයාගේ වගකීම ඒ විදියට නිවැරදිව ඉදිරිපත් කරන වපසරියක් මතුවී තිබීම අගය කළ යුත්තක්. දේශපාලනඥයන් විසින් රාජ්‍ය දේපල වංචා කිරීම එහෙම නැත්නම් සාපරාදී සාවද්‍ය පරිහරණය හෝ අල්ලස් ලබා ගැනීම මගින් සිදුකරන විනාශය පිළිබඳව මෙතෙක් ලංකාවේ සකස් කරන ලද 50 කෙටුම්පත්වලින් මනාව නීතිය සවිබල ගැන්වීමට. ලංකාවේ පාර්ලිමේන්තුව ශක්තිමත් වී තිබෙනවාද කියන ගැටලුව මතු කරන්නේ බොහෝ නඩු කාර්යන්වල නිදොස් කොට නිදහස් කිරීමේ කාර්ය දැන් රට පුරා ව්‍යාපත් වී තිබෙන නිසයි. ඒ නිසා ජනතාවගේ දේපල පවරා ගැනීම සඳහා අප රටේ තිබෙන නීති ප්‍රතිපාදන 1917 දක්වා දිව යනවා. 1917 අංක 9 දරන බාර ආඥා පනතේ ප්‍රතිපාදන දූෂණයෙන් හෝ වංචාවෙන් උපයාගත් දේපල නැවත රජයට පවරා ගැනීමට ඇති හැකියව පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරමු. දේශපාලනඥයන් විසින් මහජනයා සමග ඇති කරගන්නා විශ්වාසනීය සම්බන්ධතාවය නිසා බොහෝ වෙලාවට බොහෝ කරුණු සිදු වෙනවා. ස්විච්ඡාවෙන් අඩු මුදලකට ටෙන්ඩරයක් ලබා දී රාජ්‍ය එම ටෙන්ඩරය අඩු මුදලට ලබා දීම නිසා ඒ ටෙන්ඩරය ගන්නා පුද්ගලයාට හිමිවන ලාභයෙන් කොටසක් වැනි කිසියම් මූල්‍යමය වාසියක් දේශපාලනඥයා හෝ රාජ්‍ය නිලධාරියා ලබා ගන්නවා. අවස්ථාවල ඔහු විසින් එලෙස ලබාගත් වාසිය බාර ආඥා පනතේ 90 වන වගන්තිය ජනතාවගේ නමින් ජනතාවගේ වාසියට පවතින බවට අධිකරණයට ප්‍රකාශ කළ එලෙස අයථා ලෙස උපයාගන්නා ලද මුදල් දේපලක් මිලදී ගත් අවස්ථාවල එකී ජනතාවගේ වාසියට බාරයට යටත් බව බාර ආඥා පනතේ 90 වන වගන්තියේ සඳහන් වෙනවා.
ඒ අනුව ඒ පිළිබඳව අනුවන වගන්තිය පිළිබඳව රජයේ නීතිපතිවරයාට එහෙම නැත්නම් වෙනත් පාර්ශ්වයකට පැමිණිල්ල පොලිසියට පුරවැසියෙකුට කරුණු ඉදිරිපත් කිරීමට පුළුවන්. නමුත් 1917 මේ ආඥා පනත අපේ නීති අංශ ප්‍රයෝජනයට ගන්නවද යන ගැටලුවකුත් මතුවී තිබෙනවා. දේශපාලඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් ලබාගත් බලය හේතු කොටගෙන රජයේ නිලධාරීන් අයුතු බලපෑම් කිරීම මගින් ඉතා අඩු මුදලට ලබා ගන්නා රජයේ දේපළ හෝ රජයේ ව්‍යාපෘති සඳහා වෙන් කරන ලද මුදල් ආදිය නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීම මගින් පොත්පත්වල වැරදි සටහන් තබා ලබා ගන්නා වාසි අයුතු බලපෑමට යටත් වෙනවා. පොදු මහජනයා රජය වෙනුවෙන් භාරයක් ඇති කිරීමට භාර ආඥා පනතේ 91 වන වගන්තිය යටතේ අධිකරණයට බලයක් තියෙනවා. නමුත් ඉහත කී නීති තත්වය පිළිබඳව අවධානයක් භාර ආඥා පනත යටතේ පැන වූ 1917 දී පටන් අද දක්වාම ලංකාවේ නීති අංශ අවධානය යොමු කරලා නැහැ. එය අභාග්‍ය සම්පන්න කරුණක්. මේ රට ආර්ථික අවපාතයට යන්න ඒ අමතක කිරීම මගහැරීම කනගාටුවට දායක තත්වයක්. එම මෙම භාර පනත පිළිබඳව මනා සංවාදයක් රට තුළ ඇති නොවීමත් බුද්ධිමතුන් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීමත් ගැටලු සහගත තත්වයක්. එහෙම වුණත් මේ ප්‍රගතිශීලී පියවර ලංකාවේ භාර නීතිය දායාද කළ බ්‍රිතාන්‍ය රජයේ පිළිගැනීමට ලක් වී තිබීම පිළිබඳව සඳහන් කළ යුතුයි. ඒ කරුණ මෙහෙම කියන්න පුළුවන්. 1994 ඒ කියන්නේ මීට අවුරුදු 30කට ආසන්න කාලයක් තුළ හොංකොං නීතිපතිට එරෙහිව රීඩ් සහ තවත් අය යන ෆ්‍රී කවුන්සිල් විසින් දෙන ලද නඩු තීරණය පිළිබඳ වැදගත් සාධකයක් මතු වෙනවා. 1994 පළමු වන පිටුවේ මේ වාර්තාව හොංකොං නීති පොතේ සඳහන් වෙන්නේ. මේ නඩුවේ විත්තිකරු වූයේ නවසීලන්ත ජාතිකයකු වෙනවා. හොංකොං රටේ රාජ්‍ය සේවයේ වැඩ බලන මහජන පැමිණිලි මෙහෙයවීමේ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් කිසියම් අපරාධකරුවන් පිරිසක් වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම අඩාල කරවීම සඳහා හොංකොං ඩොලර් මිලියන 12.4ක අල්ලසක් ලබාගෙන තිබුණා. ඒ කරුණ සම්බන්ධයෙන් පැවති නඩුවකදි විත්තිකරු වැරදිකරු වුණා. අවුරුදු 7ක සිරදඟුවමක් සහ අල්ලස් මුදලට සමාන දඩයක් නියම කෙරුණා. නමුත් විත්තිකරු විසින් දඩ මුදල ගෙවුවේ නැහැ. විත්තිකරු අල්ලස් මුදල යොදවා ලබාගත් නවසීලන්තයේ පිහිටි දේපොළ තුනක් වෙනුවෙන් කේවියට් පත්‍රිකාවක් ලියාපදිංචි කෙරුණා. නමුත් මේ කේවියට් පත්‍රිකාව නැවත අලූත් කිරීමට නවසීලන්ත මහාධිකරණයට හොංකොං රජය වෙනුවෙන් එහි නීතිපති ඉදිරිපත් වූ අවස්ථාවේදී එයට විරෝධතා එල්ල වුණා. එහිදී නීතිපතිවරයා ප්‍රකාශ කළේ විත්තිකරු විසින් ලබාගෙන ඇති දේපළ හොංකොං රජය වෙනුවෙන් අනුමිත භාරයක් පවතින බවයි. නමුත් නවසීලන්ත මහාධිකරණය සහ අභියාචනාධිකරණය වන අධිකරණ දෙක විසින්ම මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. නවසීලන්ත මහාධිකරණය සහ අභියාචනාධිකරණය අවසානයේදී හොංකොං නීතිපතිවරයා විසින් රාජාධිකරණය වෙත අභියාචනා කළ විටදී එහිදී තීරණය වුණේ විශ්වාසනීය තත්වයේ සිටිය යුතු පුද්ගලයෙකු එකි. ඒ විශ්වාසය ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන් අල්ලසක් ලබාගෙන ඇති විට එකී අල්ලස. ඔහු විසින් විශ්වාසනීය යුතුකම ඉටු කළ යුතු පුද්ගලයාගේ එසේ නැත්නම් රජයේ වාසියට භාරයක් ලෙස දැරිය යුතු බවත් එලෙස ලබාගත් අල්ලස් මුදල කාලයාගේ ඇවෑමෙන් වටිනාකමින් වැඩි වී තිබුණත් එකී මුළු මුදල භාරයට යටත් බවයි. එසේ වන්නේ යුතුකම කඩකිරීම මත අයුතු ලාභයක් ඔහුට හිමිකම් නොමැති වීම නිසයි යනුවෙන් නවසීලන්ත රාජාධිකරණය තීරණය කළා. කරුණු කොහොම වුණත් අවසානයේ සිදු වූයේ මොකක්ද?
නඩුවේ තීරණය අපේ ලංකාවේ වාරණිතියේ අනුවන වගන්තියේ හැටියට යොදාගත හැකි වෙනවා යන කරුණ අපි තේරුම් ගන්න ඕනේ. නඩු තීරණය අනුගම්‍ය බලයක් ඇති තීරණයක් වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජයේ නීතිපතිවරයා බාර ආඥා පනතේ අනුවන වගන්තිය හෝ 91 වගන්තියට යටතේ දූෂිත දේශපාලනඥයින්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් එරෙහිව නඩු පවැරීමට පියවර ගත්තොත් මේ දූෂණයෙන් ජනතාවගේ මුදල් මංකොල්ල කා තිබෙන තත්ත්වය බොහෝ දුරට මැඩ පැවැත්වීමට අවකාශයක් ලැබෙන සුළුයයි. ඒ පිළිබඳව තවදුරටත් ඉදිරි ලේඛනයක් තුලින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තවත් කොටසක් බලාපොරොත්තු වන්නේ ලිව්වේ සුමිත් කොඩිතුවක්කු විසිනි.